Kurundu, Sorakamakala, LPT Pradesi, Tata Vinudarangia Puta, Mamaranga, Police Commissar Patagala, Enildan Virutta, Police Commissar Parishan Divina, Arambuna. Abudamatagati. එතකොට එවැනි සිදුවීම් වුණා. පෞවිකාලේ අඟුලානේ තරුණ දෙන්නෙක් අමුමමේ ඝාතනය කරා. මම ඒ වෙලාවේ පොලිසිය සම්පූර්ණ ක්‍රියාවලිය රටහිර කරා විශේෂම පොලිස් කොත්තුව. ඒක තමයි දැන් පොලිසිය විසවිලා තිබෙන්නේ. ජරාව කනවා නම් ඇත්ත කියන්න ඕන. අපේ හෝටල් වල නිකන් කනවා. ඉතින් ඒක නොකිය බෑනේ. ඉතින් මම ඒක කිව්වා. ඉතින් ඒ නිසා ඒ වගේම පොලිස් නිලධාරීන්ගේ පොලිස් මෙස් එකේ කෑම එක 2018 ඔක්තෝබර් 16 ලෝක ආහාර පාන දිනේදී රටහිර කරේ මම. Lakshya kulaya gana palatina swarnawahini nalikave thibena e samajjala madhye lakshya kulaya gana palatibena e video eka police nidaruwa kema ek man gæwwa me kema ek kala kohomada police rajakari karanne karunakala me kema eke gunaathbaya wedi karanne kiyanne police nida ganna messola nida ganna mette inna makunu gana katha kare mama kollupiti police e mess eke thibena gattuluwak mata kiyuwen passe mama gihilla balla thama ballakota police e mette inna eke thina me me kohuwalta wada inne makunu Pastamai, Sagar Ratnaga, Arakshaka, Police Baramitivaria, Police Messol Gila Sancharegari. Never Police Nya Sansa Debat, Oi Police in Daring what they say about Nukur anyway. A series of Palapamako civil Sangana, Mera Janata in Nukur Debat. Pauga Koit Pasanga de Velabe, Marga Badagola, Malavinidan at Mesui, Merupia Dai, Aramasu Dagana, Police in Dari Maturu, Dustpin Bag, Gossery Bag, Dustpin Kavar Dagan, Angedag in the Kota, Mamatamaki, Police at Arakshi, Upar Labadi Gila. ඊට පස්ස තමයි දේශබන්දු මහත්තයාවිල්ලා මාධ්‍ය ගෙනලා උපකරණ බෙදුවේ. ඒක මගේ පෙන්වුවා සේන සම්පත්. මාඝාතන වීඩියෝ. එහෙම කර පොලිසිය තමයි මට අර අද මාධ්‍ය විසින් අර සමහර මාධ්‍ය මාත්‍රක ආණ්ඩු විවේචනය කරන තරහයි. ඒ මාධ්‍ය මේක විකෘති කරලා වාර්තා කරලා තිනෝ. වහන් ස්තුතිවන්ත දෙන කට්ටියට මට මගේ නඩුවට ඒවා සියල්ම ඉවහල් වෙනවා. ඒ නිසා ඒවට අවශ්‍ය නීතිමය කියා මාර්ග මං අරගෙන තිබෙන්නේ ඒවට බොහොම ස්තුතියි මට නඩුවට අවශ්‍ය වෙන කරුණු කාරණා ඒ ජනමාධ්‍ය විශේෂ පුවත්පත් දෙක තුනක් ඒ වගේම ගෞරවනීය නාලිකා දෙක තුනක් ඒ වැඩේ කරා. බොහොම ස්තුතියි මට නඩුවට අවශ්‍ය වෙන කරුණු කාරණා සපයලා දුන්නට. එතකොට අද මේ මාධ්‍ය හමුව තියන්න ප්‍රධානම හේතුව බවට පත් වුණේ එකක් ඒ සම්බන්ධව ඇත්ත කතාව කියන්න මොකද මේ විදුලි බිලක් සම්බන්ධව යන්නේ කතාව මේ විදුලි බිල සම්බන්ධව රටේ හිරි කරේ මම කොරෝනා කාලය තුල ගෙවල් වලදී මිනිස්සුන්ගේ විදුලි බිලට වැඩිපුර මුදල් දැම්මේ විදුලි වල මණ්ඩලය ඒක මම මේ රටේ ගෞරවනීය මාධ්‍ය ඉස්සරහා මම මේ රටේ හිරි කරා මට රුපියල් 4000ක් වැඩිපුර ඇවිල්ලා දිනනවා මගේ බිල ගෑනල මම කිව්වේ මෙන්න විදුලි මණ්ඩලයේ බිලට සල්ලි වැඩිපුර දාලා කියලා ඒ කියනකොට තමයි ලංකාවේ සියලු දෙනාට ඇස් එක ඇරුණේ ඇත්ත තමයි අපටත් දාලා කියලා ඒක සමාජ කතිකාවතක් කියලා තමයි කිව්වේ නෑ ඒ දාපු බිල් ගෙවන්න ඕනේ නෑ පෙබරවාරි මාසේ තමන්ගේ බිල කීයද අන්න ඒක ගෙවන්න මාර්තු අප්‍රේල් මැයි වලට කියන එක ඒක කරේ මම එහෙම කරපු මට තමයි මේ ප්‍රශ්නේ දෙවුනේ සුනිල් ජයවර්ධන මැරුණේ මොකද රජය දුන්න ලීසින් සාහනය දුන්නේ ඒ වෙනුවෙන් පෙනීතියා පොල්ලෙන් ගහලා මැරුණා මම කරේ මොකද්ද විදුලි බිල වැඩිපුර දාලා මණ්ඩලය වැඩිපුර මිනිසුන්ට බල මම ඒක ගෙව්වේ නෑ ඒ වෙනුවෙන් මට අතුරු ආන්තරා පොඩි කතා බහක් සිදු වෙලා ඒක නිසියාකාර ක්‍රියාත්මක නිසා මට සිදු වුණා තා බොඩෙන් ආරක්ෂිත බන්ධනාගාර වල කල් දේරම් පතේ රහ බලන්න ඒ නිසා මේක තමයි ඇත්ත හැබැයි මේක නෙමෙයි මේ රටේ මාධ්‍ය විකෘති කරලා තියෙන්නේ ඔය පොලිසියට මේ රටේ පාසල් දරුවගේ මත්තල හොයාගන්න බැරි වුණා මම දිවි පරදුවට තියලා පාසල් දරුවගේ මත්තල රටේ හෙලි කරේ මම ජනාධිපතිතුමා ගේලන් දෙපාරක් ගිහිල්ලා එහෙම කරලා කුරුඳුවත්ත පොලිසියෙන් කරේ මොකද්ද මාවල්න දැම්මා කොළඹ අධිකරණයට ලංකා ජයරත්න මහේස්ත්‍රාත්වරිය නඩුවාර තුනකින් මාව නිදොස් කොට නිදහස් කරා ඒ සියල්ල සාක්ෂිත් එක්ක ඉදිරි නඩුවලට බලපාන්න පුළුවන් මොකද්ද මං ගන්න ක්‍රියාමාර්ග කියලා ඒ නිසා පොලිසිය මාව සුවිශාල වශයෙන් පීඩාවටපත් කරලා මගේ හඬ නිහිර ගන්න දැවැන්ත ක්‍රියාමාර්ග ගන්නෝ මම මෙරට ජනාධිපතිවරයාට මෙරට විපක්ෂ නායකවරයාට විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලනවා මෙරට සිවිල් ක්‍රියාකාරයන් සියලු දෙනාගේ ගෞරවනීය මාධ්‍යෙන් මගේ ජීවිතයට මොනියම් වූ අනතුරක් වුණොත් සමස්ත ශ්‍රී ලංකා පොලිසිය සම්පූර්ණ වක්කින් බාර ගන්න ඕන මට එකපාරක් දැම්ම හඳුනානවගත් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත්තා කියලා දැන් මට දාලා තියෙන තවත් චෝදනාව හෙට අනිත් දිනකට තවත් නොයෙකුත් චෝදනා මට දාන්න පුළුවන් මොකද මම නිතන්තරේ මේ කොළඹ දෙවිලේ පයින් යන මිනිහා ඒ නිසා මාව එක වාහනෙන් යට කරන්න පුළුවන් මාව එහෙම නැත්නම් ඇවිල්ලා වෙඩි තියලා දාලා යන්න පුළුවන් එහෙම නැත්නම් පුරු චෝදනාවක් දාලා වෙන මත්ද්‍රව්‍ය චෝදනාවක් දාලා අත්තර වරගෙන මගේ චරිත ඝාතනය කරපළා මොකද පොලිසිය කියන එක තමයි මාත් කියන්නේ මම කියන එකට ඊට පස්සතාවක් නෑ ඒකට දුන්නේ සමාජාලා මාධ්‍ය විතරයි ඒ නිසා මෙන්න මේක තමයි ඇත්ත මට මොනියම් මොදයක් කරොත් නෝ ශ්‍රී ලංකා පොලිසිය බක් කියන්න ඕන මම මේ සම්බන්ධ තානාපති කාර්යාල වලින් මම දේශපාලන රැකවරණ ඉල්ලීම සඳහා මම තීරණ කළ තිනෝ මගේ දරු හතරනාගේ අනාගතය උදෙසා මොකද මට මේ තත්ත්වය තුළ ඉන්න බෑ මොකද මගේ දරුවනුත් මේ නඩුවට සම්බන්ධ කරලා තිබෙන නිසා මට භයානක තත්ත්වයක් තිබෙන ඉදිරියේදී ඒ නිසා මගේ සම්බන්ධව අනිවාර්යයෙන්ම ක්‍රියාමාර්ග ගැනීම සඳහා සූදානම් වෙනවා මම ලැජ්ජ වෙනවා මම කනගාටු වෙනවා මේ රටේ පොලිසියට කරගන්න බැරි වෙච්ච වැඩ රාසියක්
මේරට අනාගතය බඳු මේ අනාගතේ මේ 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 දරු පරපුර බේරගන්න මම කරපු කාර්යභාරසා තමයි අද දේශබන්දු මහත්තයලා අද ටැබ්ලට් අල්ලන්නේ මත්තු පියල්ලන්නේ අරටු පියල්ලන්නේ බාබුල් අල්ලන්නේ මදන මොදේ කියල්ලන්නේ මේක අල්ලන්නේ අර කල්ලන්නේ මම කරපු කාර්යභාරෙන්දා